හැම සතියකම වගේ අදත් ඔයාලව මගේ YouTube channel එකට බොහොම ආදරෙන් පිළිගන්නවා. උපදේශනය කියන්නේ ගොඩක් පුළුල් විශේෂ ශාස්ත්‍රයක්. අධ්‍යාපන උපදේශනය, විවාහ උපදේශනය, මද්රව පිළිබඳ උපදේශනය, මනෝවිද්‍යාත්මක උපදේශනය මේ වගේ ගොඩක් කරුණු කාරණාත් එක්ක ගලාගෙන යන විශේෂ ශාස්ත්‍රයක් හැටියට මනෝවිද්‍යාත්මක උපදේශනය හඳුන්වන්න පුළුවන්. මේ කාරණාව අතරින් විවාහ උපදේශනය තුළ පූර්ව විවාහ උපදේශනයට ඇත්තේ සුවිශාල ඉඩකඩක්. අපි අද කතා කරමු පූර්ව විවාහ උපදේශනය පිළිබඳව. පූර්ව විවාහ උපදේශනය කියන එකෙන් අදහස් කරන්නේ විවාහ අපේක්ෂිත යුවලක් ඒ සඳහා මානසික සූදානම් කිරීම, මානසික සවිබල ගැනීමකින් සාර්ථක පෞල් ජීවිතයක් ගත කිරීම සඳහා මෙහෙයවීම. අපි අතීත සමාජයේදී පොරොන්දන් ගැළපීම විවාහයකට පෙර කළ යුතු අත්‍යවශ්‍ය කාරණාවක් හැටියට සැලකුවා. වර්තමානයේදී පොරොන්දන් බලනට අමතරව රුධිර සාම්පල පරීක්ෂා කළ යුතු බව වෛද්‍ය නිර්දේශ පෙන්වා දෙනවා. ඒ වගේම තමා ඒ කායික සූදානම් වගේ මානසික සූදානම් ඔබේ විවාහ ජීවිතය සාර්ථක කර ගැනීමට අත්‍යවශ්‍යයි. ඒ සඳහා පූර්ව විවාහ උපදේශනය ඔබට නිරන්තරයෙන්ම සහාය දෙනවා. අතීත සමාජයේ ඇත විස්කෘත පෞල් පසුබිමින් සමාජගත වෙන තරුණ තරුණියන් ඉතා යහපත් පෞල් ජීවිතයක් ගත කරන් හොඳ උපදේශ මාර්ගෝපදේශන ලැබුණා. හැබැයි න්‍යෂ්ටික පෞලකින් අද වෙනකොට සමාජගත වෙන තරුණ තරුණියන් තාක්ෂණයත් එක්කලා ගොඩක් හීන ලෝක ගොඩක් එක්ක තමයි විවාහපත් වෙන්නේ. ඔවුන් ගොඩක් වෙලාවට අපි දෙන්නම විවාහ වුණාම එකට එකතු වෙලා එකා වගේ ජීවත් වෙනවා. අපි දැන් දෙන්නම එක්කෙනෙක් ලුණුයි බතුයි කාලා හරි ජීවත් වෙන්න පුළුවන් කියලා විවාහ ජීවිතේ එක්ුණාම එක්ුණාත් ඇතිවන සමාජ සංස්කෘතික ගැටලු හමුවේ මේ මානසික සූදානම් නිසි ලෙස නොමැති නිසා විවාහ ජීවිතය අසාර්ථක කරගන්න අවස්ථා බොහොමයි. ඒ නිසා විවිධ සංස්කෘතික සමාජ පසුබිම් වලින් එන තරුණ තරුණියන් විවාහය සඳහා සවිබල ගැනීම ශක්තිමත් කරවීම විවාහය සඳහා සූදානම් කරවීම පූර්ව විවාහ උපදේශනයේ සිද්ධ කරනවා. මෙහිදී මේ පෙර සූදානම නිරන්තරයෙන් පූර්ව විවාහ උපදේශනය ඔබ වෙත ලබා දෙනවා. ඒ වගේම තමයි අවශ්‍ය වූ විට උපදෙස් ලබා දීම සිද්ධ කරනවා. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය නම් විවාහයෙන් පස්සේ තමන්ගේ සැලසුම් එක්කලා තවදුරටත් ගත කරන්න ඔබව පවුල් උපදේශණයෙන්ට පවුල් සැලසුම් කරණයක් වෙත යොමු කරන්න යොමු කිරීම කිරීමට පූර්ව විවාහ උපදේශන සිද්ධ කරන උපදේශකවරයා බැඳී ඉන්නවා. ඒ වගේම තමා ප්‍රජානනයේ හෙවත් දැනුම ලබා දෙනවා. අපි කතා කරනවා ස්ත්‍රී සහ පුරුෂ කියන්නේ දෙකොට්ටාශයක්. ඔවුන් දෙකොට්ටාශයේ සිතුම් පැතුම් අදහස් උදහස් වෙනස්. එතකොට මේ එක පවුලක් ඇතුලේ ජීවත් වෙන මේ තරුණ තරුණියන් දෙපලකගේ අදහස් ගලප ගන්න හැටි හොඳ මඟ පෙන්වීමක් හොඳ දැනුමක් ලබා දෙන්න පූර්ව විවාහ උපදේශකවරයා සූදානම්ින් ඉන්නවා. ඒ වගේම තමයි ඔබේ ලිංගික දැනුම පිළිබඳව තියෙන අනවබෝධය නිසා ඇතිවන ගැටලු අවම කරගන්න ගැටලු අවම කරගෙන ඉතා සාර්ථක ජීවිතයක් ගත කරන්න පූර්ව විවාහ උපදේශකවරයා හැමතිස්සෙම ඔබට සහාය සලසනවා සහාය ලබා දෙනවා. එහෙනම් පූර්ව විවාහ උපදේශනය කියලා කියන්නේ තරුණ ඔබේ ජීවිත සාර්ථක කරගන්න ඒ වගේම සමාජයේ කුඩා මේකක වෙන පවුල යහපත් තැනක් බවට පත් කරලා එතනින් දරුවන්න යහපත් දරුවන් හැටියට සමාජගත කරවන්න දෙන සහයක්. ඒ නිසා පොරොන්දන් ගැළපීම හා වගේම 100%ක්ම අත්‍යවශ්‍ය කාරණාවක් පූර්ව විවාහ උපදේශනය. ඒ සඳහා යොමු වීමට ඔබට සමාජයේ බොහෝ ඉඩකඩ තියෙනවා. ඒ සඳහා වෙන් වෙච්ච තැන් සෑම නගරයකම පවතින මූලික රෝහලක මානසික සෞඛ්‍ය ඒකකයක් පවතිනවා. ඒ තුළින් ඔබට නොමිලේ උපදේශය ලබා ගන්න පුළුවනි. මම කවදත් කියනවා වගේ උපදේශකවරුන් ඔබේ සහායට නිරන්තරයෙන් බැඳී ඉන්නවා. පූර්ව විවාහ උපදේශනයේ ඉතා සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට මඟ පෙන්වීම ලබා දෙන බව නැවතත් මම කියනවා. එහෙනම් අදත් මගේ වීඩියෝත් එක්ක එකතු වුණ ඔයාලට බොහොම ස්තුතියි. තවත් වීඩියෝකින් හමු වෙනකන් සුබ දවසක්.